මතුමන වීරවංශ මහතා ඊදින චෝදනා කරේ ඔබතුමාට අයිති ඉඩම් වෙනත් අයගේ නම් වලින් තියනවා කියන එක. දැන් චෝදනාවක් එල්ල කරන පුද්ගලයාණේ ඔප්පු කරන්න ඕනේ. දැන් එතුමාල්ලගේ ආණ්ඩුවනේ තියෙන්නේ. එතුමාට ලේසියෙන් ඔප්පු කරන්න පුළුවන්නේ. මම අභියෝග කරනවානේ මට කිසිම ඒ වගේ ඉඩමක් නැහැ කියලා මං කියනවානේ. එතුමා චෝදනාවක් එල්ල කරනවා නම් එතුමා ඔප්පු කරන්න ඕනේ. එතුමාගේ නෝනාට පාස්පෝර්ට් එකක් තිබ්බා කියලා ඔප්පු වුණා. උසාවියට ඒවා ගියා. ඒ වගේ එතුමා ගෙවල් කඩුවල ලොකු මුදල් පාවිච්චි කරලා එතුමාට තිබිච්ච ආදායමට වැඩිය පාවිච්චි කරලා ගෙවල් ලොකු ගෙවල් හැදුවා කියලා කෝටි මම හිතන්නේ කෝටි 15ක් 20ක් වීදම් කරලා ගෙවල් හැදුවා කියලා ඔප්පු වුණා. දැන් බ්‍රයිබරි එකේ නඩුවක් තියෙනවා. ඒ වගේ තම සමහර පුද්ගලගේ දේවල් මම කියන්න අනිත් මිනිසුන්ගේ චරිත ගාත්‍රය කරන්න මම කැමති නැහැ. එතුමාට ඒ වගේ තමුන්ගේ පවුලට ගෙවල් හදලා මෙන්එච්ඩී ගෙවල් ඔක්කොම අම්මට තාත්තට අයියට නංගිලට දුන්නා කියලා චෝදනාවක් තියෙනවා. සජිත් ප්‍රේමදාස ඇමතිවරයා කිව්වා. ඒ වගේ අපිට චෝදනාව ඔප්පු කරන දෙයක් නැහැ. බොරු චෝදනාවක එහෙම එල්ල කරන එක සාධාරණත්වයක් නැහැ. අපි විපක්ෂ දේශපාලනයක් කරනවා. අපි සුළු ජාති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ සමාජයේ නියෝජනය කරන පක්ෂයක් වෙන්න පුළුවන්. අපි ත්‍රස්තවාදී කණ්ඩායම අපිට ගහනකොට අපිට අපිව එළවනකොට අපි මේ පළාතේ පිටත් වෙලා අනාථ කන්දොරල ඉඳලා මේ සමාජයේ වෙනුවෙන් දේශපාලනය කරපුවායි ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් කටයුතු කරන අය රට බෙදන්නේ නැතුව වාකීමෙන් ආරක්ෂා කරන්න උපරිම මහන්සි වෙච්ච අය අපි. අපි වාගේ අයට විරුද්ධව මේ වගේ බොරු චෝදනාවක් එල්ල කරන එක දේශපාල විරුද්ධත්වයේ පෙන්වන්න මේ වගේ කරන එක වැරදි. ඒකයි අපි කියන්නේ. CAD CAD ගේ වැඩ කරන්න ඕනේ. CAD දේශපාලක වෙන්න බෑ. CAD ඉංග්‍රාජයක් කරනවා නම් CAD උසාවියට ගිහිල්ලා ඒවා හරියට විභාග කරලා කරගන්න ඕනේ. ඒක විමල් වීරවංශ වගේ හොරෙක් දාලා CAD ස්පෝක් පර්සන් වෙන්න බෑනේ. එයා හොරෙක් කියලා ඔප්පු වුණානේ. එතුමා වාහන අයියා මල්ලිට දුන්නා කියලා හිරේ හිටියානේ. ඒ වගේම බ්‍රයිබරියේ නඩුවක් තියෙනවනේ එතුමාට ගෙවල් හැදුවා කියලා තමුන්ගේ ආදායමට වෙලේ. ඒ වගේ එක්කෙනෙක් කියලා අනිත් නැමැතිවරයාට නැත්නම් අනිත් දේශපාලකයාට අනිත් පක්ෂ නායකයාට මේ වගේ බොරු චෝදනාවක් කියල කන්නේ සාධාරණත්වයක් නෑ. ඒකයි අපි කියන්නේ. මේ වෙද්දි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔබතුමා ගැන පරීක්ෂණයක් සිදු වෙන්නේ නැද්ද? මගේ පරීක්ෂණයක් සිදු වුණා නම් මගේ මොනවරි වැරද්දක් තියෙන්න ඕනේ නේ සහෝදරයා? මගේ කිසිම වැරද්දක් නැතුව මේක සමහර සාදුලා කියන මේ පළියට එහෙම නැත්නම් විමල් වීරවංශ වගේ දේශපාලකයා කියන පළියට මාව පරීක්ෂණයට ගන්නවා කියන මං කිසිම වැරද්දක් කරලා නැත්නම් විල්පත විනාශ කරා කියලා කිව්වා මට. මමම ලියුමක් කරියා කෝටාපේ රාජපක්ෂ ජනාධිපතිතුමාට. මමම ලියුමක් කරියා. මම මේ එතුමා ආවම මං කිව්වා මට විරුද්ධව මගේ සමාජයට විරුද්ධව අපේ සමාජයේ පදිංචි වීමට විරුද්ධව සමහර මේ දකුණු පළාත්වල ඉන්න දේශපාලකයෝ එහෙම නැත්නම් ස්වාමි වංශලා කියනවා අපි විල්පත්තු විනාශ කරා කියලා. ඔබතුමාට පුළුවන් ජනාධිපතිවරයාට පුළුවන් එක් කොමිෂන් එකක් පත් කරලා ඉක්මනින් ඒවා හරි පරීක්ෂණයක් කරලා කවුද හරි වැරද්දක් කරලා තියෙනවා නම් එයාට දඩුවම දෙන්න. මං කරා නම් මට දඩුවම දෙන්න. මගේ සමාජය කරා නම් සමාජයට දෙන්න කියලා මමම කියලා තියෙනවානේ. ඒ වගේම පාස්කේ 2020 මම සම්බන්ධයි කියලා අපි අමාත්‍යාංශයෙන් අයින් වෙන්න කියලාත් කිව්වා. අපි අයින් වුණා අමාත්‍යාංශයෙන්. පස්සේ මොකද වුනේ? මම ඒක ගැනත් එතුමාට ලිව්වා, ජනාධිපතිවරයාට ලිව්වා. අපිටත් ඕනේ මේ පාස්තු 2020 පිටිපස කවුද ඉන්නේ කියලා දැනගන්න. අපේ කවුද ඉන්නේ කියලා අපිටත් දැනගන්න ඕනේ. දේශපාලක ඉන්නවද? ආගම නායක ඉන්නවද? සල්ලිකාර ඉන්නවද? නැත්නම් පිටරට මිනිස්සු ඉන්නවද කියලා දැනගන්න ඕනේ. අපිටත් ඒක ඕනේ. අපි සමාජයේ නියෝජනය කරන දේශපාලකයෝ. ඒ නිසා මම ලිව්මක් කරියා ජනාධිපතිවරයාට ඒ සම්බන්ධවත් ඕන කොමිෂන් එකක් පත් කරලා අපි උපරිම සහයෝගය දෙන්න අපේ කටයුතු කර ගන්න කියලා තමයි මම ඉල්ලලා තියෙනවා. ඒ වගේ අපි වැරද්දක් කරා නම් එහෙම ලියුමක් ලියන්නේ නැහනේ. එතකොට මේ තිල්ප මාධ්‍ය සාකච්ඡාවේදී කියවුණා මේ ඔබතුමා සතුට සම්බන්ධ කරගෙන සිදු වෙච්ච ගනුදෙනු කීපයක් ගැන. මේකෙන් මේ කියවෙනවා මේ සතුසේ ගබඩාවේ මෙට්‍රික් ටන් 80,000ක් තියෙද්දි සහල් ඔබතුමා තීරණයක් ගන්නවා තවත් සහල් මෙට්‍රික් ටන් ලක්ෂයක් ගන්න. ඒ ගෙනපු හාල් වරායි තියාගෙන ඉඳලා මාස 4ක් ප්‍රවාද ගාස්තු ගෙවනවා මිලියන 543ක්. ඊට පස්සේ මේ සහල් පරිභෝජනයට සුදුසු නැහැ කියලා රුපියල් 80 ගානේ ගෙන හාල් රුපියල් 30ට සත් ආහාර වලට විකුණනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමාට මොකද කියන්නේ? හාල් ගෙනාපුවා සම්බන්ධව මාධ්‍ය සාකච්ඡා කීපයකට මම උත්තර දීලා තියෙනවා. අනිත් එක හාල් ගෙනාපුවා හාල් විකුණපුවා ඒ හාල් ගෙනාවේ ඔක්කොම ආණ්ඩුව කැබිනට් මණ්ඩලයේ එහෙම නැත්නම් ආණ්ඩුවක් විදියට තීන්දුවක් අරගෙන ඇර මම තනි පුද්ගලයා විදියට මට
එහෙම හාල් ආයෝජනය කරන්නත් බෑ. එහෙම නැත්නම් ඒ වගේ මිල අඩුවෙන් විකුණන්නත් බෑ. ඒ සම්බන්ධව වැඩි විස්තරයක් දෙන්න පුළුවන් වෙනම සාකච්ඡාවක් වෙනවා නම් අපිට දෙන්න පුළුවන්. මේ වෙලාවදී හැම එකම කියන වෙලාවමදී මම ඇත්තටම අද සාකච්ඡා කරේ ඊයේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මට බරපතල චෝදනාවක් ඇමරිකා ජනපදයේ කවුන්ට් එකක් තියෙනවා කියලා ඒක ගැන බුරු චෝදනාවක් කියලා කරපු කෙනයි. තව මේ සතුස ගැන එතුමා ඊයේ කියපුවා ගැන ඒව සම්බන්ධවයි මම කරේ. හාල් ගෙනාපුවා හෝ එහෙම නැත්නම් විකුණපුවා හෝ කිසිම දේවල් මම පුද්ගලිකව තීන්දුව අරගෙන කරලා නැහැ. හැම එකම කැබිනට් අවසරයක් අරගෙන ආණ්ඩුවක් විදිහට ගත්ත දේවල් ඇර කිසිම මම තනි පුද්ගලයා විදිහට මම කිසි දෙයක් කරලා නැහැ. මොනවාරි වැරදක් වුණා නම් නිලධාරීවරු වගකීමක් බාර ගන්න ඕන. ගබඩාව බලාගෙන ඉන්නේ කියන එමෙතිපරයාගේ වැඩ. ගබඩාව බලාගෙන ඉන්නේ කියන නැත්නම් ආනේන කරනකොට ප්‍රමාද වෙන එක ඒක නිලධාරීවරු කරනකොට බලන්න ඕන වැඩක් ඒක. ආයතන 42ක් මට තිබුණා. දැන් විමල් වීරවංශ මතුමා ඊය දුන්න ඔතුමාල්ලා එතුමාගේ කටවුත මේ දුන්න විදියට මගේ උත්තරයත් අද ලබා දෙන්න කියලා කරුණාවෙන් මම ඉල්ලීමක් කරනවා. එහෙනම් බොහොම ස්තුතියි. මදුව ඒ වගේම තමයි අමතර කරන්න තියෙනවා. දැන් නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයක් ඉදිරියේ ඒමර නියමිතයි. මේ අවස්ථාවේ රිෂාඩ් බදුරුදීන් කොහෙද ඉන්නේ කියන එක ජනතාව තුළ යම් ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමාගේ දේශපාලන තීන්දුව මොකක්ද? රිෂාඩ් බදුරුදීන් සමාජයේත් එක්ක ඉන්නවා. ඒ ඡන්දයේදී සමහර විට අපි තනියෙන් ඉල්ලන්න පුළුවන්, එහෙම නැත්නම් සන්ධානයෙන් ඉල්ලන්න පුළුවන්. ඒ ඡන්ද ලං වෙනකොට පක්ෂය ගන්න තීන්දුව තමයි අපි මේ වෙලාව පැහැදිලි කරන්නේ. සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායමට ඔබතුමාලා සහයෝගය ලබා දෙනවද? තාම පක්ෂයේ තීන්දුවක් කරලා அரசியல் கட்சிகள் அதிகரிப்பது என்பது போட்டியாளர்கள் அதிகரிப்பது என்பது ஜனநாயக பார்வையிலே அதை நான் வரவேற்கிறேன். மக்கள் விரும்புகின்றவர்களை விரும்புகின்ற தலைவர்களை வேட்பாளர்களை விரும்புகின்ற கட்சியை மக்கள் தான் தீர்மானிக்க வேண்டும். மக்களுக்கு அவ்வாறான அதிக கட்சிகள் வருவதனால் மக்களுக்கு லாபமே ஒழிய நஷ்டம் அல்ல என்பதுதான் என்னுடைய கருத்து. எங்களுடைய கட்சியை பொறுத்தவரையிலே நான் ஏற்கனவே நான் சொல்லியிருக்கிறேன், கட்சியுடைய வாசல் திறந்திருக்கிறது. கட்சியுடைய தலைமையின் மீது கட்சியின் மீது விசுவாசம் இல்லாதவர்கள் இந்த கட்சியில் பயணிக்க முடியாது. நேர்மையான உள்ளம் கொண்டவர்கள், சமூக பற்றுள்ளவர்கள், மக்கள் மீது பாசம் உள்ளவர்கள் இந்த கட்சியை விட்டு ஒருபோதும் வெளியேற மாட்டார்கள். ஏன், இது மக்களுக்கான கட்சி. எனவே நாங்கள் அவ்வாறு யாரும் வருவதையோ அல்லது செல்வதையோ பெருசாக அலட்டிக் கொள்வதல்ல. இறைவனை நம்பியவர்களாக மக்களுக்கு நல்ல பணி செய்வதற்காக நாங்கள் ஆரம்பித்த கட்சி. இறைவனுடைய உதவியோடு இந்த கட்சி இன்ஷா அல்லாஹ் வரப்போகின்ற தேர்தலிலே 5 பாராளுமன்ற உறுப்பினராக இருக்கின்ற கட்சி 10 பாராளுமன்ற உறுப்பினர்களோடு வருகின்ற பாராளுமன்றத்துக்குள்ளே இன்ஷா அல்லாஹ் உள்ளே செல்வோம் என்பதை சொல்லிக்கொள்ள வேண்டும். என்ன இது சம்பந்தமாக யாரோடு கூட்டு வைப்பது, எப்போது வைப்பது, எந்தெந்த மாவட்டத்தில் வைப்பது, அல்லது தனித்து போவதா, எது சாதகமானது? எங்களுக்கு மட்டுமல்ல மற்ற கட்சிகளுக்கும் சாதகமாக இருக்க வேண்டும். எங்களுக்குரியதையும் நாங்கள் பெற்றுக்கொள்ள வேண்டும். இன்னும் எல்லா விஷயங்களையும் வைத்து நாங்கள் வரப்போகின்ற தேர்தலிலே நாங்கள் முடிவெடுப்போம். தேர்தலுக்கு முன்னர் முடிவெடுப்போம். ඉදිරි මැතිවරණයේදී ඔබතුමාලගේ පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුර කීයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවද? මන්ත්‍රීවරු 5 දෙනෙක් ඉන්නවා, 4 දෙනෙක් අපේ පක්ෂයෙන් තේරුණා, එක්කෙනෙක් ජාතික ලෑස්තුවෙන් අපිට ලැබුණා. අපි එන පාර්ලිමේන්තු ඡන්දයේදී බලාපොරොත්තු වෙනවා ජනතාව අපිට මන්ත්‍රීවරු 10ක් මන්ත්‍රීවරු 10යි කියලා අපේ පක්ෂයට අපි ජනතාවෙන් බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.